අඩුකිරීම් පාඩම් දෙක තුනක්ම කරලා තියෙන්නේ දෙකක් කරලා තියෙන්නේ නේද අද අපිට තියෙන්නේ මේ අඩුකිරීම තුන පාඩම අඩුකිරීම තුන පාඩම ඉතින් ලේසි නේද ඔව් අහගෙන ඉන්නකෝ මම කීපයක් අහන්නම් කාටද උත්තර දෙන්න පුළුවන් හැබැයි ඇඟිලි වලින් හදන්නත් බෑ ඇඟිලි වලින් හද හද ඉන්නත් බෑ හොඳේ ඉරිකෑලි ඇඳලා එහෙම කරන්නත් බෑ නේද කෙලින්ම හිතෙන්ම කියන්න ඕන මනසින් මනෝමයෙන් හරි බලමු කාටද පුළුවන් කියලා මේ මනෝමයෙන් පිළිතුරු දෙන්න හොඳයි එහෙනම් ඔන්න මම අහනවා හතරෙන් දෙකක් අඩු කරාම කීයද දෙකයි
ඉදුණු අඹ 247ක් අඩු කරන්න. ආ දැන් තමයි ඔන්න අමු අඹ මෙතනට එනවනේ. අමු අඹ ප්‍රමාණය මෙතෙන්ට එනවා. රයිට්. අපි අඩු කරමුද? කොහොමද අඩු කරන්නේ? उत्साह मम की चुट्टा बिंदु
අඩු කරන්න අවශ්‍ය නැහැ. බිඳුවනේ ඉන්නේ. හරි. උත්තරය කීයද? 82යි. හොඳයි. ඔයාලත් එනවා ලියා ගන්න. මේක ලියන්න අඳින්න ඕනේ. ඒක අඳින්න ඕනේ. හරි. මම කරපු විදියටම කරන්න. ඔයි ගානේ විතරද සර් අඳින්නේ? ඔව් මොකුත් අඳින දෙයක් නැහැ මේක නේද? ගාන කරනම හරි. හරි. ඒ පළවෙනි ගාන නිසා මම එහෙම කියලා දුන්නා. හොඳයි තව එකක් බලමු. දැන් අතන මම මේ මොකද්ද මේ අඹ අඹ ප්‍රශ්නේ තාම විසඳුනේ නෑනේ නේද පුතේ? ඔන්න අඹ අඹ මේ තියෙන අඹ අඹ ප්‍රමාණය 82යි. දැන් තව ප්‍රශ්නයක් අහනවා. අඹ විකුණනට පස්සේ ඉතුරු අඹ කීයද? අර එදින විකුණු පසු ඉතුරු ඉදුණු අඹ කීයද? ඉදුණු අඹ කොච්චර ඉතුරුනාද? දැන් ඉදුණු අඹ තිබුණානේ කීයක්ද? 145 अमतक बैनाम गेनो මම කොටු දෙකක් දෙනවා මේ A සහ B කියන කොටු දෙකක් මේ කොටු දෙකේ ඔයාලා අඩු කරන්න ඕනේ A කොටුවෙන් B කොටුව තියෙන සංඛ්‍යාව අඩු කරන්න ඕනේ තේරුණාද හරි ඒක gedara වැඩක් විදියට දෙන්නම් ඒක gedara වැඩක් විදියට දෙන්නම් හොඳේ රයිට් එක පන්ති ඉරුණාට පස්සේ මේ වැඩේ කරන්න හොඳයි එනම් අපි ඊළඟ වැඩේට යමු බලන්න නේද හයි මෙන්න ආයිමත් මනෝමයෙන් විසඳීමට ගැටලුවක් ආවා රයිට් ඔ මේ වගේ බලන්න ඔන්න ආයිමත් මනෝමයෙන් විසඳන අවස්ථාව තියෙන ඔයාලට ආ 13න් 4ක් नवया
හතරෙන් හයක් මේ වගේ ගැටලුවක් බලමු එහෙනම් ටිකක් නේද අමාරු ගැටලුවක් හොඳයි මම පෙන්නන්නම් සමහර විට ඔයාලට අමාරු නැතුව ඇති බලමු ඕ මේක මේ පේනවද ඔයාලට චූටක් අහගෙන ඉන්නකො පුතේ නේද පොඩ්ඩක් අහගෙන ඉන්න සර් කියන දේ සර් බලන්න මොකක් තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්ද බලන්න මෙතන තියෙන්නේ ස්ථාන තුනක් තියෙන්නේ හොඳට බලා ගන්න මේ ස්ථාන තුන මම රවුම් කරනවා එක ස්ථානයක් A අනිත් ස්ථානය B අනිත් ස්ථාන හතරක් තියෙනනේ ඔව් C තියෙනවා D තියෙනවා මේවා අතර පරතර ප්‍රමාණය දක්වලා තියෙනවා A වල ඉඳන් D වලට දිග මේ තියෙන දිග ඉතලයක් යටම 519 මීටර 519ක් දිගයි A සිට B දක්වා. සෝරි A සිට D දක්වා. A සිට D දක්වා. මේ තියෙන්නේ A මම ඒක නිල් පාටින් රවු කරන්නම්. මෙන්න A වල ඉඳලා D වෙනකම් කොච්චර දුරයිද? කිලෝමීටර 519. සෝරි මීටර 519ක්. මීටර 519. ඊළඟට ආයිමත් තියෙනවා මේ A වල ඉඳලා A සිට B දක්වා කොච්චර A සිට B දක්වා 143යි 143යි ආයිමත් තියෙනවා තව එකක් C සිට D දක්වා 85යි 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 දැන් මීටර 85යි මීටර 85යි හොඳයි දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන මෙන්න මේ ටික මේ මැද ටික හිස්නේ මැද ටිකේ දුරක් දීලා නැහැ B සිට C දක්වා B සිට C දක්වා කොච්චර දුරද කියලා තමයි අහන්න වෙන්නේ මේ B සිට C දක්වා කොච්චර දුරද එහෙම නැත්නම් මෙතන මේ වගුව පුත් දීලා තියෙනවා හොඳට බලා ගන්න මේක A සිට B දක්වා 143 සිට D දක්වා 85 A සිට D දක්වා 519 58යි ඔව් A සිට C දක්වා කොච්චරද කියලා අහන පළවෙනි ප්‍රශ්නේ අහනවා A සිට C දක්වා කොපමණ දිගද කියලා අහන 58යි කියන්නේ කොතනද කියලා කොහමද හොයන්නේ A සිට C දක්වා හොයන්නේ කොහොමද දෙපැත්ත තියෙන ගණන් දෙකෙන් අඩු කරන්න ඕන ගණන් දෙක අඩු කරලා 143යි 85යි අඩු කරන්න ඕන 143යි 85යි නෑ 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 දැන් අහන්නේ A සිට C දක්වා පළවෙනි එක අහන්නේ A සිට C දක්වානේ එතකොට මොකෙන් මොකක්ද අඩු වෙන්නේ මුළු දුරෙන් මෙන්න මේ 85 අඩු වෙනවා නේද ඒ කියන්නේ පුතේ 500 A සිට C දක්වා දුර හොයන්නේ කොහමද 519 න් අඩු කරන්න ඕන කීයක්ද 85 85 එතකොට තමයි උත්තරේ එන්නේ
හොඳයි ඔයාලට පුළුවන් මේක ඇඳ ගන්න මේ සටහන පුළුවන් සර් ආ ඇඳ ගන්න පුළුවන් සර් රොක වච්චර් දානවද ඔ ඉක්මනට ඇඳ ගන්න प्रमाण कल्पना कर बोर्ड के गणा एक गाना डालती है ना एक कराना है यार मैं सर बोर्ड के लिए आना बहने आप बोर्ड के तीन तरह टच कराना
හොඳයි. දැන් දැන්. ඔව් ඇඳලා ඉවරයිනේ ඔන්න මම බෝඩ් එකට ආවා. බෝඩ් එක. හරි. ඒ සිට සී දක්වා දුර. අර මුළු දුරෙන් අපි අඩු කරනවා. බෝඩ් එක වෙන්න. සී සිට D නේද? සී D දැන් තාමෙන්නේ. ඔව් 85 අඩු කරනවා. හොඳයි. අම WhatsApp එකට දානවා ඒක. ये वैरी व्हाट्सएप पे कर दाना होंगे बैल बिच्छे ना अंधकार में हाँ देंग आडू करन पांच सी दाना होंगे हर दिन मामले ये पूछ दिया और पांच सी दाना में मुड़ दूर है पांच सी दाना में नहीं तो मीटर पांच सी दाना में और मीटर आसुम पाहा कर्डू करान मीटर पांच सी दाना में मीटर आसुम पाहा उत्तर मीटर दाल लिया मीटर दाल लिया එකේ නටක් අඩු කරන්න බෑ මේ පැත්තෙන් ගේනවා එතකොට මෙතන 11ක් වෙනවා මෙතන 4 නේද මෙතන 4 වෙනවා පහෙන් එකක් අඩු වෙනවනේ 11 න් නටක් අඩු කරගන්න 11 න් නටක් කියනවා 3 3 ඔව් මේ 4 ඒ විදිහටම කියනවනේ අඩු වෙන දෙයක් නැහැනේ හොඳයි එහෙනම් උත්තරේ අපි ලියන්න පුළුවන් මොකද්ද 500 මුළු මුළු මිර 519 143 ක් අඩු කරාම උත්තරේ එනවා සී සිට ඩි දුරයි අඩු කරන්න ඕන ඉතින් 143 ක් අඩු කරාම 400 500 19 376ක් අඩු කර 43ක් අඩු කරලා 376න් 85ක් අඩු කරන්න ඕන. අඩු කිරීම් දෙකක් තියෙනවා. මේක හදන ක්‍රම ගණනාවක් තියෙනවා. නේද? එකක් තමයි ලේසිම ප්‍රමාණය. මම මන් කරේ 3ම එකට අඩු කළා. 3ම එකට අඩු කරා. මේ බලන්නකෝ. ලේසිම ක්‍රමයක් තියෙනවා. ඔව් ඒක තමයි මෙන්න ලේසිම ක්‍රමයක් තියෙන ඔයාලට 143 න් 85ක් අඩු කරන්න නෑ පුතේ දැන් ඔව් ආගෙන දැන් මෙතන තියෙන්නේ ඒ සිට සී දක්වානේ මේ 434 කියන්නේ ඒ සිට සී දක්වා දුර
ඒකෙන් 143 අඩු කරාට පස්සේ B සිට C දක්වා දුර ලැබෙනවා 434න් නේද A සිට B 143 අඩු කරලා බලන්න උත්තරේ එනවා 434 කියන්නේ A සිට C දක්වා දුරනේ ඒකෙන් 143 අඩු කරාම හරි ආයෙ අඩු කරලා බලමු ඔන්න එක ක්‍රමයක් එහෙම නැත්තම් තව ක්‍රමයක් තියෙනවා නේද මේක ගන්න නැතුව මුලින්ම අපි 143යි 85යි එකතු කරගෙන ඉන්න ඕන නේද ඒ දෙකයි අයින් වෙලා යන්න ඕන මැද දුර හොයන්න එකතු කරලා ඒන උත්තරෙන් ඒන උත්තරෙන් මුළු දුර 519නේ මුළු දුර අඩු කරන්න ඕන අර උත්තරෙන් මෙතෙන්ට එන උත්තරෙන් නේද 519න් අඩු කරන්න ඕනේ එතකොටත් එනවා එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා අර ඔව් දෙතුන් දෙනෙක් කිව්ව එක අපන්සිය දමනමෙන් මුලින්ම අඩු කරන්න නේද ඊට පස්සේ ඒන උත්තරෙන් 85ත් අඩු කරන්න ඕන 85ත් අඩු කරන්න ඒත් හරි දැන් අපි ওই ටිකම ලියා ගන්න ඕනද ඔව් කැමති ක්‍රමයකට කරලා බලන්න अड़ कर මුලින්ම මේ ලේසි ක්‍රමයෙන් කළ බලමු 4න් 3ක් 1යි 3න් 4ක් බෑ මෙහෙන් එකක් ගේනවා 13 එතකොට මෙතන 3 නේද ආ 13න් 4ක් 9යි 9යි ඔව් 3න් 1ක් 2යි 291 ආවේ මෙතනත් බලමු මේක එකතු කළා 5යි 3යි 8යි 14යි 8යි එක ඔව් 8යි 4යි 12න් 2 1ක් ඉතිරි 2යි 228 එහෙනම් 519න් 228 අඩු කරමු 9න් 8ක් 1යි 1න් 2ක් බෑ මේ පැත්ත එකක් ගේනවා එතකොට මෙතන 4 නේ ආ 11 මෙතන තියෙන්නේ 11න් 2ක් 9යි 4න් 2ක් 2යි ඒත් එකම ආවනේ ඔව් මේකත් බලමු 519න් මුලින්ම අඩු කරනවා AB දුර නේද 9න් 3ක් කීයද 6යි 1න් 4ක් බෑ නේද මෙහෙන් එකක් ගේනවා ඔන්න ගෙනාවා මෙතන එතකොට 4 ඔව් 11න් 4ක් කීයද 7යි නේද හතරෙන් එකක් 3යි 376 නෝ මේක අඩු කරමු 6න් 5ක් 1යි ඔව් මෙතන එකක් ගේනවා 17 එතකොට මෙතන 2 17න් 8ක් 17න් 8ක් 9යි මේ දෙක මෙතන ලියනවා ඒත් ඒ උත්තරේම එනවා එතකොට පිළිතුර මොකද්ද B සිට C දක්වා දුර 291 මීටර 291 ඔව් මෙනි කානේ මේ 519 143 අඩු කළා ඔව් අඩු කරාම 376 එන්නේ ඒකෙන් 85ක් අඩු කරන්න නේද
143 කියන්නේ පුතේ AB දුර. 85 කියන්නේ CD දුර. එතකොට තමයි මේ දෙකම අඩු කරාම තමයි මැද ගාණේ. ඕනම් දෙකම එකතු කරලා මුළු ප්‍රමාණයෙන් අඩු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි මෙතන උත්තරයක් හොයාගත්තා AC දුර. AC දුරෙන් නේද? අයි මෙතන 85 අඩු කරලානේ තියෙන්නේ. AC දුරෙන් අඩු කරනවා AB දුර. නේද? හොඳයි. හරි එහෙනම් ඒ ගණිතයේ පුතේ තව වැඩ කොටසක් තියෙනවා නේද? ඔය ගෙදර වැඩ ටික මම දාන්නම්.